गोवि जनता ඒ හම්බන්තොට වන අලි කලමනාකරන රක්ෂිතය ගැසට් කරන්නේ ඉල්ලා ගොවීන් ගෙන යන අරගලේ තවත් අවස්ථාවක් වන අලි ගැටලුව ඇතුළු ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් ඉල්ලමින් ගොවීන් අදත් විරෝධතාවල නිරත වුණා වලසපු කළ ගොවි සටනට අදට දින 84ක් වලවවම් විවර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ඉල්ලීම වන්නේ යෝජිත හම්බන්තොට වන අලි කලමනාකරන රක්ෂිතය ගැසට් කර දෙන ලෙසයි අද පෙරවරුවේ අන්තර් සමාගම් සේවක සංගමය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් වල් සපුගල සත්‍යාග්‍රහයට සහාය පළ කළා. පුළුවන් නම් ගොවිතැනක් කරගෙන මෙන්න මේ ප්‍රදේශයේ ගොවිතැනෙන් ජීවත් වෙලා මාස අවුරුද්දක් පෙන්වන්න. එතකොට වෙන අයුක්තිය ඒ කට්ටියගේ ආර්ථිකය කඩාගෙන හැදෙන්නේ නැහැටි ඒ කට්ටියගේ දූ දරුවන්ට වෙන මේ අගහිකකම් පිළිබඳව හොඳට වැටහෙයි. මෙන්න ප්‍රශ්න ජනාධිපති ඇවිල්ලා පිළිසඳර ඒ දෙන්න ගොවියෝ එක්ක තව වෙනකන් කැසට් එකක් ගහගන්න බැරි වුණා. චමල් රාජපක්ෂ මහත්තයා කියනවා මේ NGO වලින් සල්ලි අරන් තමයි ගොවියෝ මේ වාඩි වෙලා ඉන්නේ. එයාටත් සල්ලි හම්බුණත් එයාත් වාඩි වෙලා ඉන්නවා කියලා. අනේ අපරාධේ. වයසට යන කාලේ වාඩි වෙලා ගෙදරින් ඉඳන් මහන්සි වෙන පාර්ලිමේන්තු යන්න ඕනේ. මෙන් මෙතෙන්ට ඇවිල්ලා උපවාස වාඩි වෙන්න ගොවියෝ ගිහිල්ලා කුඹුරු වැට්ටික් කරගනි. මොකද අලි ප්‍රශ්නට චමල් රාජපක්ෂ උපවාස කරනවා. අන්න එතකොට NGO වලින් සල්ලි දීලා තිනවා චමල් රාජපක්ෂට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට ලා බුදියන් ඉන්න. එනිසා ලැජ්ජ නැති කතා කියන්න එපා ඇමතුමා මේ රටේ ගොවියෝ මේ කරන්නේ සාධාරණ අරගලයක් හම්බන්තොට වලසපුගල ගොවින්ට සහාය දක්වමින් මහියංගනේ නගර මැද්දේ පැවැත්වෙන සත්‍යාග්‍රහයේ 25 වෙනි දිනේ ආදායි ගොවි සංවිධාන 37ක් ඊට සහාය දෙනවා අද දිනේදී බදුල්ල දිස්ත්‍රික් සමාජවාදී ශිෂ්‍ය සංගමේ සමාජිකයින් ඇතුළු පිරිසක්ද ඊට සහාය පළ කළා සමාජවාදී ශිෂ්‍ය සංගමේ සිසුන් වන විනාශය සම්බන්ධයෙන් චිත්‍ර කිහිපයක්ද සත්‍යාග්‍රහයේ භූමියේදී නිර්මාණය කළා අලිමිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ඉල්ලා ගල්ගමුවේ ආරම්භ කළ සත්‍යාග්‍රහයේ 26 වන දිනේ ආදායි සත්‍යාග්‍රහය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෘත්තීය සමිතිය නියෝජිතින් පිරිසක්ද අද එක්ුණා වනාලි ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලමින් මැදවච්චී ගොවින් ආරම්භ කළ සත්‍යාග්‍රහයට අදට දින 23ක්